ආයුබෝවන් ලංකාවේ කලාශිල්පීන්ගේ අපූර්වත්වය දැන කියාගන්නට ලංකාවේ කලාශිල්පීන්ගේ අනන්‍යතාවය රට හවුරු කරගන්නට ඔබ තෝරාගත්තු තැන තමයි මෙතන ඉසුරුවිත් හරිදේ ටීවී අද ඉසුරුවිත් හරිදේ ටීවී වැඩසටහනට අපි කැඳවාගෙන ආවේ ඔබ කවුරුත් දන්න කියන ඔබ කවුරුත් ආදරය කරන මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පී සංජය විජේසූරිය ආයුබෝවන් සංජය ආයුබෝවන් සංජය කොහොමද මේ දවස්වල තොරතුරු ඔබගේ හොඳයි ඉතින් දැනට වරදක් නැහැ ෂේප් එකේ රංගන කටයුතු ටිකක් කරගෙන යන ගමන් ඉතින් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා ඉතින් ඒකත් කරගෙන ඉතින් හරි අමාරු ආර්ථිකයක් තියෙන ඉතින් ඒ ටිකත් එක්ක ඇදගෙන යනවා ඉතින් සංජය ඔබගේ ගම් පළාත එතකොට මගේ උපන් ගම වෙන්නේ ගලේවිල 15 බාව ඉතින් දැනට ඉන්නේ නම් කොළඹ එතකොට ඔබ පාසල් ගියේ කොහෙද මුලින්ම ගත්තොත් කොළඹ කන්නංගල විද්‍යාලය ඊට පස්සේ මංගිදර කනිෂ්ඨ විද්‍යාලය ගලේවිල පත්කලගොල්ල විද්‍යාලය ගලේවිල ප්‍රාථමික විද්‍යාලය ඉතින් ඊට පස්සේ එනවා අකුරම්බඩ වීර කැප්පෙටිපුර ජාතික පාසලට 2006 ඊට පස්සේ 2006 ඉඳන් 2011 වෙනකන් ඔලෙල නගම මම අධ්‍යාපන ඇදරුවා ඊට පස්සේ කෝට්ටේ ආනන්ද සාස්ත්‍රාලේ පාසලට ලැබුණා ඉතින් එතනින් තමයි ඒ ලෙවල් අධ්‍යාපනයෙන් පස්සේ පාසල් ගමන අවසන් කරේ ඇත්තටම ගත්තත් ඔබ පාසල් ගණනාවකට ගිහිල්ලා තියෙනවා සංජය රංගන ශිල්පියෙක් එතකොට ඔබ වෘත්තිමය වශයෙන්ද මේ රංගනය කරන්නේ මම මේ රංගනය කරන්නේ විනෝදාංශයක් විදිහට මොකද මම වෘත්තිය විදිහට මම සීමන් කෙනෙක් ඒ කියන්නේ වෙළඳ නාවික ඉතින් ඒකේ කරන ගමන් තමයි දැන් පොඩි බිස්නස් එකක් කරනවා ඉතින් මේ බිස්නස් එකක් කරන ගමන් ඉතින් නිමාඩු පාඩුවේ ඉතින් වැලකට කතා කරපුවාම ඉතින් යනවා ඉතින් කාර්ය බහුල රංගන ශිල්පියෙක් නෙවෙයි සංජය හොඳ ගායකයෙක් අපිට ගීතයක් දෙන්න දැසරි දෙනවා පාර බලා හිඳලා අපි ආපාරේ ආගිය වාරේ මල්ලොව මල් සිඳිලා සුරතේ අත තියලා මට සහතික කරලා සුරතේ අත තියලා මට සහතික කරලා හෙට හවසට ආයේ අප හමු වෙමු කීවා දැසරි දෙනවා පාර බලා ඉඳලා අප ආපාරේ ආගිය වාරේ මල්ලොව මල් සිඳිලා ඉතාමත් අපූරු ගායනයක් ඉතින් සංජය අපිට පොඩ්ඩක් කිව්වොතින් ඔබගේ පෞලේ විස්තර ගැන ඉන්නේ නම් ඉතින් මමයි අයියයි අක්කයි අම්මයි ඉතින් තාත්තා නෑ අයියා සීමන් කෙනෙක් ඉතින් අක්කා දැනට බැඳලා අම්මා ඉන්නවා ඉතින් දැනට ඉතින් මායි අම්මයි විතරයි ඉන්නේ ඉතින් සංජය එතකොට ඔබ කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ කලාවට සම්බන්ධ වෙන්නේ ඒ කියන්නේ ඉස්ලාම වේදිකාව වේදිකාව කියන්නේ යම්කිසි තැන්වලින් වේදිකාවට එන්න ඉඩ ලැබුණා ඒ කියන්නේ ඒක ඉස්කෝලෙන්වත් එළියට ආවට පස්සේවත් ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේවත් නෙවෙයි සමහර තැන්වලදී මම හිතලා සමහර දේවල් කරා ඉතින් අඹ මල්ලි කියනට වේදිකා නාට්‍යයට ඉතින් මට හොඳම ළමා රංගනය සම්මානයක් හම්බුණා ඉතින් ඒ වගේම අදටත් පිටකොටුවේ තියෙනවා ඉතින් ඒ CD ඒ වගේම සුදු අඟුරු ඒ වගේ තව වේදිකා නාට්‍ය දෙකක් තුනක් තියෙනවා කරපුවා ඉතින් මුලින්ම වේදිකා නාට්‍යවල ඉතින් පිවිසුනේ ඉතින් ඉස්කෝලෙන් තමයි ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙලත් මම වේදිකා නාට්‍ය කරා ඊට පස්සේ කෙලින්ම ටෙලි නාට්‍ය කලාවට අවතීර්ණ වුණා අවතීර්ණ වුණා කියන්නේ ඇත්තටම රංගනයක් හදාarලා තමයි ටෙලි නාට්‍ය කලාවට ආවේ ඒ එනකොට 2005 2006 මුල වගේ එකම අවස්ථාවක් හම්බුනේ ඉතින් සෙල්ලම් ගෙදර ටෙලි නාට්‍යින් ඉතින් IT නාලිකාව විකාශය වුණේ ඉතින් ඔය හරහා ඉතින් අවස්ථාවක් හිමුණා ඉතින් ජාතික රූපවාහිනිය ඒ වගේ දේවල් සෙල්ලම් ගෙදර මැටි ගෙදර ඉතින් ඒ වගේ ළමා කතා නිර්මාණ කීපයකින් ඇවිල්ලා තමයි ඉතින් අද ටෙලි නාට්‍ය කලාවට චිත්‍රපට කලාවට අවතීර්ණ වෙලා ඉන්නේ
සංජය මේ ළඟකදී හැම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා තියෙනවද? වේදිකා නාට්‍යයක් නම් කරේ නැහැ ඇත්තටම. මොකද අපි පුරුදු පුහුණු වීම් කරා මම හිතන්නේ 2020 වගේ කරා. ඒ වුණාට අපිට ඉදිරිපත් කරන්න බැරි වුණා. ඉතින් ටෙල් නාට්‍ය නම් දැනට විකාශය වෙනවා ස්වාධීන රූපවාහිනියේ ගගන පියවර. ඉතින් ඒ වගේම හිරු නාලිකාවේ 119. ඉතින් ඊට අමතරව රාවණ 3 දෙරණ නාලිකා විකාශ වෙන්න නියමිතයි. ඉතින් ඒ වගේ තව ITN ජාතික රූපවාහිනී නාලිකාවේ අයිස් කියලා කතාවක් ඉතින් යනවා. ඉතින් ඔය ටික හරහා තමයි දැනට මේ දිනවල ඉතින් කලාකටයුතු කරගෙන යනවා. ඔව් සංජය, ඔබ මේ දක්වා රඟපාලා තියෙනවා ටෙලිනාට්‍ය ගණනාවක. ඔබ ආසම චරිතය මොකක්ද? ඔව් ආසම චරිතය, ආසම චරිතය කියන්නේ ඒක සාමාන්‍යයෙන් කාටවත් කරන්න උත්සාහ කරන චරිතයක් නෙවෙයි. ඒ කියන්නේ ඒ චරිතය මෙහෙම ගත්තොත් මම මෙහෙම කියන්නම්. නපුරු චරිතයක්, ඒ කියන්නේ දුෂ්ට චරිතයක්. ඒ වුණාට දුෂ්ට චරිතේ කරාට ඌ දොස්ටියාවක් කියලා පෙන්නුවාට හැබැයි ඇතුලේ තියෙන්නේ ඒ ඕන බලන කෙනාට පේනවා එයා කොමඩි චරිතයක් කියලා. ඉතින් ওই චරිතේ හරි අඩුයි මම හිතන්නේ ටෙලි නාට්‍ය වල. හරි මොකද විකට නළුවා විකට නළුවම දුෂ්ටයා දුෂ්ටයාමයි. ඉතින් අර දෙක එකතු කරලා ඉන්න චරිතයක් මං දැකලම නැහැ ඉතින් ලංකාවේ ටෙලි නාට්‍ය වල චිත්‍රපටි වල වගේ. ඉතින් ඕක තමයි කරන්න ආසම චරිතය. ඒ කියන්නේ ඔබට ඒ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එකම නළුවෙක්ගෙන් චරිත දෙකක් කිරීමේ හැකියාව තියෙනවා. ඔව් කියන්නේ ගොඩක් මාස මම විකට චරිතවලට එනකොට ලැබිලා තින්නේ මේ වෙනතෙක් මං හිතන්නේ වැඩිම සම්භාවිතං ගත්තොත් 70% විතර මං කරලා තින්නේ දුෂ්ටයාගේ චරිතය සහ බේබද්ද චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඉතින් විකට නළුවෙක්ගේ චරිතයක් කරන්න හම්බුනේ මං හිතන්නේ පුංචි කාලේ ආපු මුල් අවදියේ වගේ විකට නළුවෙක්ගේ චරිත කරලා තිනවා. ඉතින් එන්න ඒක වෙනස් වෙලා කොණ්ඩ මොස්තරෙත් එක්ක රාහුලත් එක්ක ඒ පෙනුමත් එක්ක ඉතින් හම්බුනේ දුෂ්ට චරිත. ඔබ ටෙලි නාට්‍ය ගණනාවක රඟපාලා තියෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය වල. ඔබට පුළුවන්ද අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට පේන්න පොඩි දෙබසක් කියන්න? කාමිනි බඳු උඹ උඹලට දීපු එක වැඩක් උඹ කරලා නැහැ නේ බා. ඈ කෝ උඹලට කිව්වේ බඩු ටික ගෙනත් දාපන් කියලා රෑ වෙනකොට. උඹල මොකද කරේ? ඔද්ද ජාරුවට ගාලා එලි වෙනකන් ඔක්කොම ඉවර කරලා දාලා ඈ අන්තිම බඩු ඉවරයි කියන මොකද්ද බල් ලැජ්ජ නැති වැඩ කරන්නේ ඈ උඹ. උඹට මම මොකද කිව්වේ? වැඩක් නෑනේ බා. උඹලට කොහමද බා වැඩක් බාර දෙන්නේ ඈ? උඹ ලොකු එකා, උඹ දැනගන්න ඕනේ. වැඩක් නෑනේ බා. අපි මේ කතාවල දාමු. හැබැයි ඔකා තවත් මට ඔය විදිහට කරොත් එහෙම මතක තියාගනින්. උඹලා 3 දිනක් මක බාවනවා. උඹලා 3 දිනක් මක බාවනවා. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකනි, ඔබ දකින්න ඇති ඉතාමත් හොඳ දක්ෂ රංගන ශිල්පියෙක්. මොහුව සම්බන්ධ කරගන්න පුළුවන් කැමති නිෂ්පාදකවරයෙක් ඉන්නෝ නම් සංජය නම්බරේ පොඩ්ඩක් අපිට කියන්න. ඔව් 076 72 10 590. නැවත වතාවක් 076 72 10 590. ඉතින් මොහුව සම්බන්ධ කරගන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නව නම් මොහු මේ කිව්ව නම්බරයක මොහුව සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා. එහෙමත් නැතිනම් අපට කතා කරන්න පුළුවන් 077 321 3966. ඔබ වේදිකා නාට්‍ය වල රඟපාලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය වල රඟපාලා තියෙනවා. ඔබ කොහොමද මේ ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය යන අංශ දෙක තුල දකින වෙනස? වෙනස ලොකු වෙනසක් තියෙනවා. මොකද වේදිකා නාට්‍ය කරන කට්ටිය තමයි මං හිතන්නේ අපි කියන්නේ නළුවෝ කියලා. ඒ කියන්නේ චරිතාංග නළුවෝ කියන්නේ වේදිකා නාට්‍ය කරන කට්ටිය. ටෙලි නාට්‍ය වලට රඟපාන්න මං මේ හැමෝටම කියනව නෙවෙයි. මොකද ටෙලි නාට්‍ය වල දැන් එන විදිහත් එක්ක බලනකොට දැන් එක එක සෝෂල් මීඩියා හරහා සම්බන්ධ වුණු කට්ටිය ඉතින් ඒ වගේ අර කිසිම රංගනයක් කියන දෙයක් හදාරපු නැති අයත් අද මේ කලාවේ
මේ ටෙලි නාට්‍ය කියන කලාවේ ඔබ්බටම ඇවිල්ලා ඉනවා. ඉතින් එතන ලොකු වැරද්දක් තියෙනවා. මොකද මම පිළිගන්නේ වේදිකා නාට්‍ය වලින්. ඔව්. වේදිකා නාට්‍ය වලින් එන එක තමයි. හරි හරිමන් හරිම නළුවෙක් චරිතාංග නළුවෙක් බිහි වෙනවා කියන එකනේ. මොකද අපි එහෙම ගත්තොත් නම් වශයෙන් ගත්තොත් අපි වේදිකා නාට්‍ය වලින් ආපු නළුවෙක් ඉන්නවා. ඉතින් ජගත් බෙන්ඩගම, ඉතින් ධර්ණප්පිය ඩයස්, ඉතින් ඒ වගේ නළුව රාශියක් ඉන්නවා. චරිතාංග නළුව ඉතින් කිසි දෙන ඕනම චරිතයක් කරන්න පුළුවන්. මම හිතන්නේ අනිවාර්යයෙන්ම වේදිකාවෙන් එන කට්ටිය තමයි චරිතාංග නළුව. එතකොට ඔබත් ඒ වගේම කලාවේ සම්බන්ධ වුණු සියලු දෙනාම මේ කලාවට දේවත්වයෙන් ගරු කරන. ඔබට මේ කලාව එපා වෙච්ච අවස්ථාවක් එහෙම තියෙනවද? කලාව එපා වෙච්ච අවස්ථාවක් නැහැ. කලාවට සම්බන්ධව ඒ පුද්ගලයන්ව එපා වෙච්ච අවස්ථාවක් තියෙනවා. අවදාවත් කලාව කින්දේ මට එපා වෙලා නැහැ. මොකද කලාවක් කියන්නේ ඒක කලාවක්. අනිවාර්යෙන් අපි ආදරය කරනවා. ඉතින් ඒ ආදරය කරන නිසා තමයි ඉතින් අද මොනවා අපි යම්කිසි තැනකට ඉතින් අපි මේ හරිදී ටීවී වැඩසටහන වුණත් අපි එන්නේ කලාවට ආදරයක් තියෙන නිසානේ. ඉතින් කලාවට ආදරේ කලාව එපා වෙලා දාලා ගිබුත් අවස්ථා නැහැ. කලාවත් එක්ක සම්බන්ධ හා මිනිස්සුගේ ක්‍රියාකාරකම් වලට එපා වෙලා ගිය අවස්ථා තියෙනවා. එපා වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට සංජය, ඔබට දැන් මේ කලාවට දැන් ඔබ සම්බන්ධ වෙනවනේ. ඔබට කාගෙන්ද මේකට සහයෝගය ලැබෙන්නේ? ගෙදරින් මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබෙන්නේ? ගෙදරින් කියන්නේ ගෙදරින් මෙහෙමයි. අම්මා තාත්තනම් මුලින්ම දන්නේ නැහැ මම රඟපානවා කියන එක. අම්මා තමයි ඉතින් මගේ මොන හරි දෙයක් කරනවා නම් මොන හරි දෙයක් ටීවී එකේ පේනවා නම් ඉතින් අම්මා තමයි ඊළඟ එකටත් මෙහෙම කරන්න එතන වැරදි පෙන්නනවා. එතන දැන් මම වකර දෙබසක් එතන කියනකොට ඒ දෙබස මෙන්න මෙහෙමයි එන්න ඕනේ කියලා ඉතින් ඒ වැරදි පෙන්නනවා. ඉතින් ගොඩක් උදව් තියෙනවා. ඉතින් ගොඩක්ම මගේ පස්සෙන් පන්නන්නේ ඉතින් අයියයි අක්කයි. ඉතින් එදෙන හරි කැමති ඉතින් රඟපානවා කිව්වහම ඉතින් ඒ දෙන්නත් මට කියලා දෙනවා. ඩිරෙක්ට් එකනේ කා සමානව කියලා දෙනවා. ඉතින් වැරදි අඩුපාඩු මොනවද මේවා කියලා ඔක්කොම පෙන්නලා දෙනවා. ඉතින් ගෙදරින් ඇත්තම ලොකු සහයෝගයක් තියෙනවා. ඔව් සංජය, දැන් ඔබ මීට සුළු මොහොතකට පෙර ඔබ රඟපෑවා දරුණු චරිතයක්. ඉතින් සංජය, ඔබේ චරිතය රඟපාලා දැන් ඔබ ටෙලි නාට්‍ය වල ගොඩක් මං හිතන්නේ ඔය වගේ චරිතනේ රඟපාන්නේ නැත්තේ. ඔබ පාරේ යනකොට මිනිස්සු මොන විදියටද ඔබට ඒ චරිත විදියටම ඔබව දකින්නවද? එහෙම නැත්නම් වෙනම විදියකට මිනිස්සු ඔබව දකින්නවද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් අපි නිකන් හෙලට වගේ නිකන් කොණ්ඩේ පොඩ්ඩක් වැවලා රවුල පොඩ්ඩක් වැවලා ඉතින් අර ඒක දැන් යන විදියනේ ඒක. මොකද ඒ විදියත් එක්ක ඉතින් මිනිස්සු දකින්නේ ඕනම කෙනෙක්. අපි ওই වැදගත් කියලා පුද්ගල කොට්ටාසයක් ඉන්නවනේ. ඒ කොට්ටාසය දකින්නේ අනිවාර්යෙන්ම රස්තියාදුකාරයෙක් ගංජකාරයෙක් වගේ. ඒ වගේ අනිවාර්යෙන්ම හිතනවා. ඉතින් අපි මේ මිනිස්සුත් එක්ක මේ මිනිස්සු අපි ආශ්‍රය කරලා බලන්න ඕන. අපිත් ඒක කතා කරලා බලන්න ඕන. අපි මොන වගේ පුද්ගලද කියලා බලන්න. මොකද එහෙම පෙනුමෙන් ක්‍රියාවෙන් මිනිහෙක්ව මනින්න බෑ. ඔව්. එතකොට සංජය, දැන් ඔබ ඇත්තටම මට අහන්න මේක මුලින් අහන්න ඕන කාරණාවක්. ඔබට මේ වෙනකොට පෙම්වතියක් ඉන්නවද? මේ වෙනකොට නෙමෙයි ඉස්සරේ නම් හිටියේ නෑ. ඉතින් එහෙනම් මොකද කෙල්ලෝ හම්බෙන්නේ නැද්ද? එහෙම නැතිනම් කෙල්ලෝ යාළු වෙන්නේ නැද්ද? මොකක් හරි හේතුවක් තියනවා? එහෙම හේතුවක් නෑ. ඉතින් අර අපිට ගැළපෙන විදිහට ගමට දොලට කැමති ආසහිතන කාන්තාව ඉතින් අඩුයි. ඉතින් දැන් යන විදිහත් එක්ක බලනකොට ඉතින් එහෙම හම්බුනේ නෑ. මොකද මම ආදරවන්තී කියන කෙනෙක්ව මට ලං කරගන්න බැරිකමක් නෙවෙයි. මොකද ඕනතරම් යාළු ඉහළුවේ ඉන්නවා. ඉතින් කතා කරලා ඉතින් ආදරය කරන්න ඉතින් ඒවට සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් මම මෙතන මුල් තැන දීලා තියෙන්නේ කලාවට සහ මගේ රැකියාවට. ඉතින් මට මේ දෙකම එක හා සමානව කරගෙන යන්න පුළුවන්. ඉතින් දැනට පෙම්වතියක් නැති නිසා වීදම් වැඩි. එතකොට සමහරලාට සමහර දේවල් රඟපාන්න බෑ. එතකොට එතන ප්‍රශ්න ඇති වෙනව නේද? ඔව්. ඉතින් මේක අර කියනවා වගේ ඉතින් වාහනයකට වාහන රිපෙයාර් කරනවා වගේ ඉතින් ඒ දේවල් ඉතින් ඉදිරියට ලොකු වේදමක් තියෙනවා. ඉතින් ඒකෙන් මට පොඩි වාසියක් තියෙනවා. මොකද මට දැන් සාමාන්‍යයෙන් අපි කියමුකෝ ආදරවන්තියෙක් ඉන්නවා මම බැඳලා හෝ කියලා කියමුකෝ, දරුවෝ ඉන්නවා. එතන පොඩි ගැටනක් තියෙනවා. මොකද අපි මේ වගේ මේ කලාවට යොමු වෙලා ඉන්න වෙලාවකට වෙලාවක් කලාවක් නැහැ. කලාවට වෙලාවක් කලාවක් නැහැ. ඉතින් ඒ දේවල් එක්ක ඉතින් රෑබෝ වෙනවා. ඉතින් සමහර ෂූටින් වලට ගිහුවම ඉතින් එළි වෙනකන් ෂූටින් තියෙනවා. ඉතින් ඒ තැන් වලට කාන්තාවක් ළඟ තියාගන්න බෑනේ. ඉතින් පෙම්වතියක් ළඟ තියාගන්න බෑ. ඉතින් ඒ වෙලාවට ඉතින් එතන පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඉතින් පොඩි ගැටණයක් තියෙනවා. ඉතින් ඒ දේවල් වලට ඇත්තටම මම හිතන්නේ පෙම්වතියක් නැති එකම හොඳයි කියලා හිතෙනවා. අනික තව කල් දින මට මේ කලාවෙන් කියන්නේ මේ ටෙලි නාට්‍ය කලාව, චිත්‍රපට කලාව මම ගොඩක්
උනන්දු වෙන්නේ මට මේ හරහා මොකක් හරි හෝ හොඳ චරිතයකින් මිනිස්සුන් අතරට යන්න. ඒ කියන්නේ මිනිස්සු මල් ළඟට එනවා එන තරමට තැනක් හදාගන්න ජනප්‍රියතාවයක් හොඳ චරිතාංගන අලුවෙක් විදිහට මිනිස්සු දකින චරිතයක් වෙලා ඒ ඒ දේවල් ඉදිරියට කරගත්තට පස්සේ කසාදයක් ගැන හිතනවා. පෙන් කසාදයක් කෙසේ වෙතත් මම පෙන්මතියක් ගැන හරි හිතන්න ඕනේ. ඔව්. ඉතින් එහෙම තමයි. ඔව්. ඔව් සංජය. එතකොට දැන් ඔබ මේ වෙනකොට දැන් ඔබ රඟපානවනේ. එතකොට ඔබ හිතනවාද ඔබ පරිණතයි කියලා? නෑ කොච්චර පරිණතයි කියලා කියන්න බෑ. මොකද අපිට හැමදාම දැන් අපි කිමුක හැමදාම අපි එකම චරිත කරන්නේ නෑනේ. අලුත් චරිතයක් දුන්නොත් අපි ඒ චරිතෙට මම කොච්චර රඟපෑවත් මම අවුරුදු 15ක් 20ක් 30ක් රඟපෑවත් අලුත් චරිතයක් දුන්නොත් මම අලුත් චරිතයක්. එතකොට පරිණතයි කියන්න බෑ චරිතෙට. එතකොට හැම නළුවෙක්ම වරද්ද ගන්න එතන. තමන් හිතාන් ඉන්නේ අපි අවුරුදු 20ක් 25ක් රඟපෑවා කියලා නළුවා කියලා. නමුත් එතන පොඩි වැරද්දක් තියෙනවා. මොකද අලුත් චරිතයක් දීපු ගමන්ම එයා අලුත් චරිතයක් වෙනවා. ඒ අලුත් චරිතෙත් එක්ක තමයි එයා ඇවිල්ලා. එතකොට එයා එතෙන්ට වෙන්නේ නවකෙක් විදිහට. ඔව්. ඒ චරිතෙට නවකෙක් වෙනවා. ඔව්. එතකොට අපිට ගොඩක් මරණකම්ම මේ කලා ජීවිතේ කොහොමත් ඉගෙන ගන්න තියෙනවනේ සංජය නේද? ඔව්. ඒ කියන්නේ අපිට කලා ජීවිතේ ඉගෙන ගන්න දේවල් වැඩි. ඔව්. මොකද හැමදේම ඩිසිප්ලින් කෙනෙක් ඉඳන්ම හැමදේම තියෙනවා. ඉතින් ওই දේවල් කවදාවත් අමතක කරන්න නැතුව ඉදිරියටම අරන් යනවා. මොකද මරණකම කියන්නේ ඉතින් මේකේ අපිට කවදාවත් මේ අපි මේ දේ කරා ඉවරයි කියලා හරියි කියලා කියන තැනක් නැහැ. දවසින් දවස අපිට තියෙනවා ඉගෙන ගන්න දේවල්. ඉතින් මේ දේවල් එක්ක මරණකම තියෙනවා ඉගෙන ගන්න. එතකොට ඔබගේ විනෝදාංශයක් තියෙනවද මොකක් හරි ඔබ විශේෂ කරපු දෙයක්? විනෝදාංශයක් කියන්නේ මෙහෙමයි. විනෝදාංශ ගොඩක් තියෙනවා. ඒක මේක මේ වෙලාවට කරන්න ඕනේ කියලා මෙහෙම කියලා වෙන් කරගෙන නැහැ. මොකද මම ක්‍රිකට් ගහනවා. මම කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ මම ක්‍රිකට් ගහනවා. ඉතින් ඊට අමතරව ගොඩක් වෙලාවට කරන්නේ රෑ හැරගෙන ඉන්න එක. ඉතින් ඒ හැරන් ඉන්න වෙලාවට ඉතින් කරනවා ගොඩක් වෙලාවට වීඩියෝස් එඩිට් කරනවා, ෆොටෝස් එඩිට් කරනවා. ඉතින් ඒ වගේ අර සෝෂල් මීඩියා එක්කම තමයි ඉන්න බලන්නේ. අනිත් වෙලාවට දවල් වෙලාවට නම් ගොඩක්ම නිදාගන්න එක තමයි කරන්නේ. ඉතින් බිස්නස් වැඩත් එක්ක ඉතින් රෑට බිස්නස් එක හෑන්ඩල් කරගෙන යනවා. ඉතින් දවල්ට ෆ්‍රී වෙලාවක කවෝ නිදාගන්න ගොඩක් වෙලාවට දවල්ට තමයි ඉතින් නිදාගන්නේ. ඉතින් විනෝදාංශයක් කියන්නේ ඉතින් ගොඩක්ම හරියටම බැලුවොත් ඉතින් නිදාගන්න එක තමයි. ඉතින් සංජය, ඉතින් අපි කාටත් නිින්ද කියන එක අවශ්‍යයි. ඉතින් ඔබ රැට හැරගෙන ඉන්නව නම් කොහමද දවල්ට නිදා ගන්න ඕන? එතකොට සංජය වාගේ මොකක් හරි අනාගත බලාපොරොත්තුවක් තියෙනවද? අනාගත බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මොකද අපිට ඒ අතරේ එකක් කියන්න බලන්න. ලොකු බලාපොරොත්තුව තමයි සීමන් කෙනෙක් වෙලා, ඒ කියන්නේ හොඳ සීමන් කෙනෙක් වෙලා නිදහසේ කාලය ගත කරන්න. ඒ කියන්නේ මම රිටයර් කෙනෙක් විදිහට ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න මේ රංගන කටයුතුත් එක්ක. ඔව්. එතකොට තව බලවරුද්දක් තියෙනවා. හොඳම නළුවා හෝ හොඳම සහාය නළුවා සම්මානයක් ගන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම එතනට ඉතින් යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියන අදිෂ්ඨානෙත් තියෙනවා. එතකොට ඔබට හොඳම නළුවා සම්මානය ගන්න අදහසක් තියෙන කෙනෙක් නිසා මම මෙහන්නේ. ඔබට මේ අධ්‍යක්ෂණය කරන්න හැම හිතිලා නැද්ද? අධ්‍යක්ෂණය කරන්න හිතිලා තිබුණාට අධ්‍යක්ෂණය කරන්න දන්නේ නැහැ. අවංගම කියන්න ඕනේ. ආ. ඒ කියන්නේ අධ්‍යක්ෂණයක් කරන්න අපිට ඒ සම්බන්ධව යම්කිසි මොකක් හරි දැනුමක් තියෙනවා. ඉතින් ඒ දැනුම හදාලා නැති නිසා මට පිටින් පේන දේ තව ඩිරෙක්ටර් කෙනෙක් කරන දේ මට එළියෙන් ඉඳන් බලාගෙන ඉඳලා මේ විදිහට කරන්න පුළුවන් කියලා කරන්න බෑ. ආ. මොකද ඩිරෙක්ටර් කෙනෙක් ඒ දේවල් කරන්නේ හිත ඇතුලේ ඔළුවේ ගොඩක් දේවල් තියාගෙන. ඉතින් ඒ දේවල් ඔළුවේ තියාගෙන ඇඟේ තියාගෙන අපිට එළියෙන් පෙගුණට යා නිකන් කරන දේවල් නෝ. කැමරාව අරගෙන හෙට මෙහෙට ගිහලා ස්ට්‍රිප් එක අරගෙන ලියලා කරලා ඒවා පෙන්වුවාට අපිට පේන්නේ ඒ ටික වුණත් ඒ ටික කාර්යභාරයක් තියෙනවා මේ අධ්‍යක්ෂණය පැත්තේ අපි දකින විදිහට. ඒ කියන්නේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. කොච්චර කරත් අලුතෙන් දෙයක් පටන් ගන්නකොට එයා ඒ දෙයට අලුත්. ඉතින් හැමදාම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් ඉතින් මුලින්දම කරා නම් ඉතින් අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න තිබුණා. නමුත් උත්සාහ කරනවා. ඔබ ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට දැන් කලාවට එන ආධුනික රංගන ශිල්පීන්ට මොනවාද ඔබට කියන්න තියෙන්නේ? මට කියන්නේ මෙහෙමයි, ප්‍රවීණ කියලා කට්ටියක් නැහැ. මට කවුරුරි මට වඩා පරිණත කෙනෙක් හම්බුණත් මං එයා මම දන්න දේවල් මං එයාට කියනවා, එයා දන්න දේවල් මට කියනවා. ඒ කියන්නේ අපි අතර හැමෝම ආධුනිකයි. ඉතින් කියන්න දෙන්නේ මේ මෙච්චරයි. ඉතින් රඟපානවා කියනකොට ඉතින් ඇවිල්ලා අනිවාර්යයෙන්ම විනය තමයි වැදගත්. අංක එක විනය හදාගත්තේ නැත්නම් මං හිතන්නේ අපි ආසාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න මේ
රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වීමේ බලාපොරොත්තුව නැති කර ගන්නවා. මොකද විනය අංකයක. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නේ විනය. ඉතින් ඒ විනය හදාගන්න බැරි නම් ඉතින් අනිවාර්යෙන්ම ඉස්සරහට යන්න බෑ. ඔව්. එතකොට දැන් ඔබ රඟපාන්න යන අවස්ථාවවලදී ඔබට අමිහිරි අත්දැකීම් මෙහෙම වෙලා තියෙනවද? අමිහිරි අත්දැකීම් කියන්නේ මෙහෙමයි. එක්තරා ටෙලි නාට්‍යයක මට තිබුණා පිහියෙන් අනින කොටසක්. ඉතින් මම ওই කොටස නිකන් අපි ප්‍රවීණ රංගන ශිල්පියෙක් සමග තමයි මම ඒක කරේ. ඒ කරනකොට ඉතින් පිහියෙන් අයින කොටස තිබුණේ ඉතින් මට. ඉතින් පිහියෙන් අයින කොටස කරනකොට ඇත්තටම රියසල් වලදී කරනකොට හරියට කරා. හරියටම ෂොට් එකේ ගන්න වෙලාවට කපලා ගියා. ඉතින් ලේ ආවා. ඉතින් එතන පොඩ්ඩක් බය වුණා. කපලා ගියා කිව්වේ ඒකේ නොබ. ඒ කියන්නේ යාගේ මම කැපෙනවා ඒ ප්‍රතිවිරුද්ධ රංගන ශිල්පියව. ඒ කියන්නේ මම හිටියේ දුෂ්ටයාගේ චරිතයක්. ඔව්. ඉතින් මට තිබුණා පිහියෙන් අනින කොටස. ඔව්. ඉතින් ඒ කොටස රියසල් වලදී මම හරියට කරා. නමුත් අර පිහිය ලං කරනවා විතරයි කරේ. නමුත් හරි ෂොට් එකේදී වාසනාවකට වදිනවා. ඇනුණා. ඉතින් ඔක්කොමලා බය වෙලා ඉතින් ලේ ඇවිල්ලා ඉතින් අපි අර අලුත් ඒ කියන්නේ අපි ලේ કૃතිම ලේ හදලා තිබුණා දාන්න බලනකොට යන්නේ કૃතිම ලේ නෙවෙයි ඇත්තම ලේ යන්නේ. ඉතින් බය වුණා. ඉතින් එදා පොඩ්ඩක් ඉතින් ෂොක් වුණා. නමුත් රෝගගත කිරීම වලදී ඒ වගේ අවස්ථාවක් තිබ්බට නාට්‍ය හරියට ගියා නේද? ඔව් ඔව්. ඒ කියන්නේ මේම එයාලා හිතුවේ නෑ මේ නාට්‍ය මේ විදිහට ඒ කියන්නේ මේ කොටස මේ විදිහට කරගන්න. මොකද අපි හැමෝම නිදිමත හිටියේ. මොකද පාන්දර දෙකට දෙකහමට විතර ඇති. ඉතින් හැමෝම නිදිමත ඉන්න වෙලාවේ අමාරුවෙන් ඉන්න වෙලාවේ ඒ වගේ දෙයක් වුණාම ඉතින් ඇත්තටම හිතා ගන්න බෑ. නමුත් එයාලට ඕන වෙලා තිබ්බ ෂොට් එක හරියටම තිබුණා. ඉතින් මම හිතනවා ඒක හරි තාක්ෂණිකව තිබුණා කියලා. මොකද ඇත්තලේ තාවා ඇනුණා. හැබැයි ඒක ඒ අනිත් මගේ එක නැගපම අනිත් නළුවත් ඒක එයාගේ ඇක්ෂන් මූඩ් සේරම ඒ ෂොට් එකේදී හරියටම ආවා. මං ඒ කොටස ඇත්තටම ටීවී එකේ ගියා. ගියත් ඊට පස්සේ ඉතින් තිරෙන් පිටිපස්සේ ඉතින් තිබුණේ බෙහෙත් දාන වැඩි විතරයි. ඔබට මොනවද අවසාන වශයෙන් අපිට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ? අවසාන වශයෙන් කියන්නේ ඉතින් මෙහෙමයි. මේක අවසාන කරන්න ඉතින් අර වෙලාවක් දීලා දෙන නිසා අවසාන කරනවා. නැත්තම් මේක අවසාන වෙන්නේ නැහැ. මොකද ජීවිතේ වෙච්ච දේවල් වැඩි අමිහිරි මතක තියෙනවා. ඉතින් හරියටම ගත්තොත් ඉතින් අපි දෙන්න එකට ඉතින් හතේ කල්ලිය ටෙලි නාට්‍ය ඉතින් අපි දෙන්න එකට රඟපෑවා. ඉතින් අපි දෙන්න හොඳ ගජ මිත්‍රෝ. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ හරදී ටීවී නාලිකාවටත් ඒ වගේම ඉසුරු ඔයාටත්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඉසුරු විත් හරදී ටීවී ඉදිරියටම කරගෙන යනත් ඒ වගේම මේ නාලිකාව ඉදිරියට ගෙනගෙන යනත් ඉතින් ඒ වගේම තවත් වැඩි වැඩියෙන් රංගන ශිල්පීන් සහ රංගන ශිල්පිනියන්ට තවත් අවස්ථාව ලැබිලා ඉතින් ආධුනික රංගන ශිල්පියෙක්ට ඉදිරියට යන්න මගක් කියන ඉතින් මේ වගේ නාලිකාවක් අනිවාර්යයෙන්ම මම ආශිර්වාද කරනවා ඉදිරියට යන්න කියලා. ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට මේකට ආරාධනා කරන්න ඉතින් ඉසුරු ඔයාටත් හරදී ටීවී නාලිකාවටත් ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට මෙච්චර දුර මෙච්චර මම කොළඹ ඉඳන් ඉතින් අද ගාල්ලට ඇවිල්ලා ඉතින් ඒ මං ගැන තිබුණු විශ්වාසය වගේම ඒ මගේ විශ්වාසයත් ඉතින් මේ හරදී ටීවී නාලිකාවට මම පුද කරනවා. ඉතින් හැමෝටම ස්තුතියි. ඉතින් සංජය ඔබටත් ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනා පිළි අරගෙන ඉසුරු විත් හරදී ටීවී වැඩසටහනට ආවට. ඔබට ඉදිරි කලා කටයුතු සාර්ථක වෙන්න කියලා අපි මුළු හදවතින්ම හරදී ටීවී නාලිකාවත් ඒ වගේම මමත් සුභපතනවා. එහෙමනම් ප්‍රේක්ෂකනේ අද අපි ඔබේ නිවහනේ සමු ගන්නවා. ඒ වගේම අපේ ආරාධනා පිළි අරගෙන අපේ මැදිරියට ආපු සංජය බොහොමින් ස්තුතියි.